බැංකු ආයතනයන්ගේ සංගමයක් තියෙනවා. උන් අපිට සමග මේ වෙනකොට යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මිල නියාමනයක් කළ යුතුයි තක්සේරු කරන් හරහා කියලා. මේක විකෘතියක්. මේ විකෘතිය තුළ අපේ මැදිහත් වීම තුළ යම් සාධනීය වෙනසක් කරන්න පුළුවන්. අඬ වැළු කරන්නත් බෑ අපිට. ඕව වැළු කරන්නත් බෑ. අපි තුමු දැන් ඉන්දියන් ඇල්ටෝ වගේ ලක්ෂ 28ට ගත්ත මිනිසුන්ට මොකද වෙන්නේ එකපාරට ආර්ථිකය ඕපන් කරපු ගමන්? ලංකාවේ තක්සේරු කරුවන් මේ වාහන මිල සම්බන්ධයෙන් මොනවා හරි අලුත් තීරණයක් ගන්න යනවාද? ඒ වගේම ඒ තීරණය ගත්තට පස්සේ ඒකට අනුගතව ලංකාවේ ලීසින් සමාගම් තවත් මොනවා හරි තීරණයකට එන්න සූදානම් වෙනවද? මේ හේතු දෙකම හින්දා ලංකාවේ වාහන මිලට මොනවා හරි දෙයක් වෙන්න යනවාද? මේ දවස්වල හරියට මේ සමාජ මාධ්‍යවල මෙන්න මේක කතා වෙනවා. එක එක තැන්වල තිබුණ දේවල් ගැන මේ විදිහට දාලා දිනවා. ඒ වුණාට මේකේ ඇත්ත නැත්ත කවුද මේවා යෝජනා කළේ, කාටද යෝජනා කළේ, ක්‍රියාත්මක වෙන්න ලෑස්තිද කිසිම දෙයක් කොහෙන්වත් හරියට ආවේ නැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ අද අපි මෙතනින් විසඳගෙන ඉවරයක් කරගමු. මේ එන්නේ මේ සඳහා කතා කරන්නට සුදුසුම පුද්ගලයා කියලායි අපි හිතන්නේ. මේ තමයි කියා ඩ්‍රයිව් මෝටර් ඉංජිනියර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් ඔහු හඳුන්වන්නට ඕනේදී ඔහු තමයි ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ සංගමයේ සමාරම්භක එහෙම නැත්නම් පුරෝගාමි සමාජිකයෙක්. ඒ වගේම ඔහු එහි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකා වාහන තක්සේරුකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා හැටියටත් කටයුතු කරනවා. ඊටත් අමතරව ඔහු මේ තක්සේරුව සම්බන්ධව පුහුණුකරුවෙක්, ඒ වගේම උපදේශකවරයෙක්, ලීසින් සමාගම්, රක්ෂණ සමාගම් ඇතුළු මූල්‍ය ආයතන ඒ සියලුම කටයුතු සඳහා. හොඳයි. මෙන්න ඉසුරු සේනාරත්න මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. මේ කතාව ඇත්තද කියලා තමයි මුලින්ම දැනගන්න ඕනේ. මොනවා හරි යෝජනාවලියක් මේ සම්බන්ධයෙන් ඔබ යෝජනා කරලා තිබෙනවද? ඔබේ ආයතනයේ මොකක්ද ඒ? ඔය සම්බන්ධයෙන් යෝජනාව අදියේ ඇතිවෙච්ච කතිකාවක් නෙමෙයි අපේ අතර. අපි මේ යෝජනාව පසුගිය ආණ්ඩුවටත් පවතින රජයටත් අවස්ථා දෙකකදී, ඒ වගේම සෙන්ට්‍රල් බැංකයකට, මහා බැංකුවටත් අපි පෞද්ගලිකව ඩිරෙක්ටර් බෝඩ් එකකින් අපි ගිහිල්ලා කතා කරලා කිව්වා මේ වගේ තත්ත්වයක් අද ඇති වුණත්, අනාගතයේ ඇති වුණත්, මිල අඩු වුණත් වැඩි වුණත් මේකට නියාමන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපේ ආයතනය කියන්නේ වාහන තක්සේරු කරන්නේ සංගමයේ හැටියට අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ ගිහිල්ලා මෙන්න මේ වගේ මේ අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ අපි හදාගත්ත ව්‍යවස්ථාව වාහන තක්සේරු කරන්නේ සංගමයේ. ඔව්. ඒතර මේ අපේ එකමුතුව ගිහිල්ලා අපි යෝජනාවලියක් ඉදිරිපත් කරා. මොකද වාහන තක්සේරු කිරීම සම්බන්ධයෙන් වාහනවලට අදාළව අපි කතා කරාට රටරම බලපාන වෘත්තියක් අපි කරන්නේ. වාහනවල මිල වැඩි වෙන අඩු වෙන එකට අපිට ඍජුවම සහභාගී වෙන්න බැරි වුණත් යම් වක්‍රාකාරයෙන් බලපෑමක් කරන්න පුළුවන් කියලා මම මේ කියන කතාවෙන් ඔබතුමාට හේතු ගන්නන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන හයිය. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම වාහන තක්සේරු කිරීම ප්‍රමාණවත් නැතුව නැත්නම් වැඩියෙන් හෝ අඩුවෙන් හරි කරොත් ඒ අනුව මුල්‍ය සමාගම් පෙළඹෙනවා පහසුකම් ලබා දෙන්න. මුල්‍ය පහසුකම් වැඩියෙන් දෙනවා කියන්නේ දිරිගැන්වීමක් කරන වාහන ගන්න. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා. වාහන ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා කියන්නේ මහජනතාවට අවස්ථාවක් හම්බෙනවා වැඩි වැඩියෙන් වාහන ගන්න. වාහන මිලදී ගැනීම වැඩියෙන් එනවා කියන්නේ වාහනවල උද්දමනය වැඩි වෙනවා. සහ තක්සේරු කරන අතර සමානතාවයක් නැති වුණොත් මිල සම්බන්ධයෙන් එතනත් ඍජුකත්වය අනුව වැඩ කරන්න ගියොත් වාහන මිල ඒකාකාරීව පවත්වා ගන්න බැරි වෙනවා. ඔබ කියන්නේ දැන් මේ අවස්ථාවේදී එක එකන එක එක මිල ගණන් මේ තක්සේරු කරන ප්‍රශ්න තමයි මම මේ කියන්නේ. වාහන තක්සේරු කරන නම් අතර එකඟතාවයකට සම්මුතියකට එන්න යෝජනාවලියක් තමයි අපේ ආයතන හැටියට කරේ. ඒ යෝජනාව තුළ අනුරාධපුරයේ වැලියුේෂන් එකක් කරත් එකම වාහනයකට අපි උදාහරණයක් වැගන්නා එකක් මාතරින් කරත් අනුරාධපුරෙන් කරේ නුවරින් කරත් යම් සීමාවකට යටත්ව යහැකි උපරිමයේ තිය යුතුයි. දැන් මේක සමහර මූල්‍ය සමාගම් සහ බැංකුල වලට මූල සමාගම් ආයුතු විදිහට පාවිච්චි කරා යම් කාලයක් තුරද මම මේ කතාවෙදි කියන්න ඕනේ කාටවත් හිතරිද්ද ගන්නවත් කාටවත් මේ ඍජුව මට එල්ල කරන්න චෝදනාවක් නැහැ මෙතන. අපි මේ අවස්ථාව තේරුම් අරගෙන මේකෙන් ඉදිරිය යන ගමනක් හදා ගන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා. ඔක්කොමලා කිව්වේ ඇත්තටම මේ වාහන මිල පාලනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධ වෙන පාර්ශ්ව පහක් අපි අඳුරගෙන තියෙනවා. බැංකු, මූල්‍ය, රක්ෂණ, වාහන අලෙවි කරන්නන් සහ තක්සේරු කරුවන්. අපි පස් දිනාම අපි පස් දිනාම රජයේ අනුග්‍රහය යටතේ රජයත් එක්ක සම්බන්ධ වෙලා එක ගමනක් ගියොත් එහෙම ලංකාවේ පොඩි මනුස්සයට වාහනයක් ගන්න හැකියාව හම්බෙනවා. අයුතු ලාභ ලබන පිරිසක් ඉන්නවා නම් ඒ කට්ටිය එතනින් නැතිනවා. වාහන වෘත්තියක් වශයෙන් වාහනවල සම්බන්ධ සියලු දෙනාට ක්‍රමානුකූල ලාභයක් උපයා ගැනීම හැකියාවක් හම්බෙනවා. මහ ජනතාවට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි බලාපොරොත්තු. ඒක තමයි මම හිතන්නේ මේ කතාව කතිකාවිනුත් අපි ඉදිරියටත් ගෙන යාමේ බලාපොරොත්තු විය යුත්තේ. සහ මේක සූදුවක් කරගෙන තිනවා ඒක කට්ටිය. මේකෙන් අයුතු ලාභ ලබන සූදුවක් තුන හැම වෙලාවම කට්ටියක් අයුතු ලාභ ලබන වගේම විශාල පිරිසක් පාඩුවක් ලබනවා. ඒ தත්තර මේ ඇතිව තියෙනක නැති කරන්න. අපි කරපු යෝජනාව දැන්වත් ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම මේලා යෝජනා කරනවා. මේ සූදුවෙන් ඇත්තටම පීඩාවටපත් වෙන්නේ කවුද? ඇත්තටම පීඩාවටපත් වෙන්නේ මිල ගැන හරි අවබෝධයක්, මිල උච්චාවචනය ගැන හරි අවබෝධයක් නැතුව
වාහන මිලදී ගැනීමට අවස්ථාවක් ලැබෙන සැනින් වාහන මිලදී ගන්න පෙළඹෙන මහ ජනතාව. මම අවස්ථාවක් සැනින් කියලා කිව්වේ අත්‍තරම මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තියෙන වාහනයක් ගන්නවාමයි කියන එකනේ. ඒක අවස්ථාව මොකද්ද කියලා දන්නේ නැතුව මිලදී ගන්න ගියොත් අනිවාර්යෙන් පාඩු සිද්ධ වෙනවා. මෙතන තව පොඩි අඩුපාඩුවක් අපි මිනිස්සුන්ගේ අපි දකිනවා. දැන් මම දවසකුත් කතා කරා වාහනේ අංක තහඩුවට අංක ඉංග්‍රීසි අකුරු 2ද 3ද කියනක මත ලක්ෂ 3 4 10 වෙනස් වෙන රටක් මේක. ඒතර මේ මිනිස්සුන්ගේ ෘජිකත්වය හරි අමාරුයි අපිට උනා ග්‍රහණය කරගන්න. ඒතර ඒක අපි මේ දැනුවත් කිරීම තුළින්ම බැලන්ස් කරගන්න ඕන එකක්. සමහර විට වාහනයට වැඩිය වාහනයට සම්බන්ධ පොත අපි කියනවා සර්ටිෆිකේට් ඔෆ් රෙජිස්ට්‍රේෂන්. ඒක මත 120ක 50ක වාහනේ වාහනේ වටිනාකම දෝලණය වෙන මට්ටමකට ලංකාවේ වෙනස්කම් වෙලා තියෙනවා. මේව තමයි අපි අඳුනගන්න අඩුපාඩු. මේව තමයි අපි මහජනතාව දැනුවත් කළ යුත්තේ. ඔව්. අපි පසුගිය දවස් ටිකේ ඔබතුමාත් දකින්න ඇති වීඩියෝස් ගණනාවක් මේ ඉදිරිපත් කරමින් මහජනතාව දැනුවත් කරමින් සිටියා. මේ වාහන මිලෙහි කිසියම් එක තැනකට පැමිණීමක් නැත්නම් හැම වාහනයකටම එක මිලක් තීරණය විය යුතුයි කියන එක සම්බන්ධයෙන්. එක මිලක් කියන්නේ කිසියම් නිශ්චිත තැනක. අපි උදාහරණ හැටියට ගත්ත වැගනාර එකක් ගත්තොත් ලක්ෂ 50ටත් තියෙනවා. ලක්ෂ 70ට 80ට 90ටත් තියෙනවා. මෙන්න මේ ගැප් එක අඩු කිරීම සඳහා අපි මහජනතාවගේ අවධානය යොමු කිරීමක් පසුගිය කාලයේම කළා. එතින්දී වාහන සේල් හිමියන් එහෙම නැත්නම් වාහන අලෙවි ආයතනවල හිමිකරුවන් විශාල පිරිසක් අපිට කතා කළා. ඔවුන් කතා කරලා කිව්ව දේ තමයි මෙතෙන්දී දැන් මේ රටේ නිරෝධායන ඇඳුරු නීති කාලය අවසන් වෙලා අපේ සේවා කටයුතු පටන් ගන්නකොට මේ වාහන සේල් හිමියන් කියන්නේ වාහන මිල ගැන හොඳටම දන්න කට්ටියනේ. ඒගොල්ලෝවත් දන්නේ නැහැ මේ වාහනයක් විකුණන්න ඕන මිල කීයද කියලා. ඉතින් හිතා ගන්න පුළුවන්. එතකොට මේ රටේ මහජනතාව පත්වන තත්ත්වේ ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් තමන් මේ වාහනේ ගන්න ඕනේ කීයද. විකුණන්න ඉන්න එකනත් දන්නේ නැහැ මේ වාහනේ විකුණන්න ඕනේ කීයද කියලා. මෙතෙන්දී තක්සේරුකරුවන් හැටියට මම හිතනවා ඔබතුමාලාගේ මැදිහත් වීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් මේ තත්ත්වේ ගිහිපොම ඉසුරු සේනාරත් මහත්මයා දැන් මෙහෙම යනකොට ලීසින් සමාගම් නැත්නම් මූල්‍ය ආයතන ඒ ලීසින් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මොන මොන තීරණ වලට එළඹෙන්නට සිද්ධ වෙයිද ඒගොල්ලන්ට? මූල්‍ය සමාගම් බැංකු කියන්නේ අපේ රටේ මහන ජනතාවගේ සල්ලි වලින් යම් ප්‍රමාණයකින් පවත්වාගෙන යන ආයතන. රජයට වග කියන මහජනතාවට වග කියන අපි දන්නවා මෑත කාලෙදී සමාගම් කීපයක් කඩාවැටුණා. බැංකු කඩාවැටුණා එක කාලෙකදී. ඒතර මහජන මුදල් වලින් මේ පාලනය වෙන එහෙම නැත්නම් ඒව ව්‍යාපාරය කරගෙන යන ආයතන වග කියනවා මහජනතාවට යම් ප්‍රමාණයකින්. ඒතර මේව ආයතාලිස යම් ප්‍රශ්නයක් වෙනවා නම් මේ වගේ අවස්ථාවකදී එක්ක කඩාවැටීමට මඟ පෙන්වීමක් වෙනවා නම් මේ වාහන මිල ඉහළ යාම අපි ඒ සම්බන්ධයෙන් තමයි එහෙනම් දැනුවත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ වෙන්නේ. මිල එක පාට කඩාගෙන වැටුනොත් රජයේ තීරණයක් ගත්තොත් වාහන ඉම්පෝට් කරන්න යම් දවසක යම් ප්‍රතිපත්තියක් මත පිහිටන් නැතුව එක පාට මිල කඩාවැටෙන්න පුළුවන්. එතකොට වාහනවල මිල කඩාවැටුනම ඔය ආයතනවල තියෙන රිස්ක් එකක් ක්‍රෙඩිට් රිස්ක් එකක් වාහනවල දෙන යම් ප්‍රතිශතයක් ඒකයි. කස්ටමර් ගැන හොයලා දෙනවා වාහනය ගැන හොයලා දෙනවා. මිල කඩාවැටුනම ඔය වාහන නැවත අත්පත් කරගැනීමේ ප්‍රශ්නේ බිලිසින් කම්පැනි බැංකුවලට බලපානවා. වාහන ගොඩක් කට්ටියට ගෙවා ගන්න බැරි වෙනවා. ආර්ථික ප්‍රශ්න ආවම වාහනේ වටිනාකම සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක කියන එක අඩු වෙච්ච ගම වාහන ගෙවා ගන්න ගොඩක් කට්ටියට බැරි වෙනවා. අන්න ඒ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම මූල්‍ය සමාගම් බැංකු සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒගොල්ලන්ගේ ණය ටික එකතු කරගන්නේ කොහොමද කියන එක. වාහන නැවතත්පත් කරගත්තත් යාඩ්වල වාහන පිරෙන්න ගනී. එදාට මිනිස්සු ඔක්කොම වාහන අතරලා යන තත්ත්වයකට පත් වෙයි. මේක අපි දැම්ම දැකලා දූරදර්ශී වැඩපිළිවෙලක් ගත යුතුයි. ඒ මූල්‍ය සමාගම් ඔක්කොම එකතු වෙලා. ඔව්. දැන් ඉතින් එහෙමනම් ඒ වැඩපිළිවෙල සඳහා නැත්නම් මේ අවධානය එම සියලුම ආයතනවලට යොමු කිරීම සඳහා දැන් මේ යෝජනා මාලාව දැන් කොච්චර දුරට ගිහිල්ලාද තියෙන්නේ? ගිය ප්‍රමාණය මට ඇත්තරම ප්‍රාමාණිකව කියන්න බෑ මේක. නමුත් බැංකු ආයතනයන්ගේ සංගමයක් තියෙනවා. උන් අපි සමග මේ වෙනකොට යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා මිල නියාමනයක් කළ යුතුයි තක්සේරු කරන් හරහා කියලා. අපි නියාමනය කියන වචනේ මෙතන පාවිච්චි කරාට අපි මම මෙතන අදහස් කරන්නේ මිල කියන එක හැම වෙලාවෙම තීරණය වෙන්නේ ගැණුම් කරුවන් සහ වෙළඳන් අතර තීරණාත්මක සාධක ඇතුව ඒගොල්ලන්ගේ කැමැත්ත රුචිකත්වය අනුව. අපිට ඒකට බලපෑම් කරන්න බෑ ඍජුව. නමුත් අපි කියන්නේ මේ මෙතනදී වාහනවල තියෙනවා සමහර වාහන අපි කියන බෙන්ච්මාර්ක් වෙහිකල්ස් කියලා. බෙන්ච්මාර්ක් වෙහිකල්ස් කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ඇල්ටෝ එකක්. ඇල්ටෝ එකක් තමයි සාමාන්‍යයෙන් ලක්ෂ 18 තාමාට 18ට තිබ්බ ඇල්ටෝ එක අද 28 තාමාට විතර යනවා 2015 මොඩල් එක. එතකොට එක්සීව එකක් ගත්තොත් ඒව ලක්ෂ 100 පැනලා යනවා 2016 මොඩල්ස්. ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රීමියම් කාර් එක. ප්‍රීමියම් කාර් එක ලක්ෂ 180 200 වෙනකන් යනවා මේ වෙනකොට. දැන් මේ වාහන මත අගිය දැකලා තමයි අනිත් වාහනවල මිල තීරණය කිරීමේ සාද ඔක්කොම උඩට දානගත්තේ. කෙනෙක්ට ඇල්ටෝ එකක් විකුණලා තමයි ඊළඟට එයා එක්සීව එකට යන්නේ. එක්සීව එකක් තිබ්බ එකනා විකුණලා තමයි ප්‍රීමියම් එකට යන්නේ. ඒතර මේවල අපි කියන ඩ්‍රයිව් වෙහිකල්ස් එහෙම නැත්නම් බෙන්ච්මාර්ක් වෙහිකල්ස් කියලා. ඒතර මේවා අපි අඳුරගෙන තියෙනවා ප්‍රධාන වශයෙන් 50ක් 100ක් අතර සාධනීය වෙනසක් කරන්න පුළුවන් මිල අනවශ්‍ය විදියට ඉහළ ගිය වාහන
පන්තියක් අපි අඳුරගෙන තියෙනවා. දැන් මේ පන්තියට අපි යම් යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ පන්තියේ යන්න පුළුවන් උපරිම මිල තක්සේරුකරුවෙක් හැටියට මේ ගාන යන්න පුළුවන් පහළම මිල. මොකද ඉහළ මිලයි පහළම මිලයි දෙකම අපි කතා කරන්න ඕනේ. යම් හානිපූර්ණයක් වුණොත් එහෙම ටෝටල් ලොස් එකක් කියලා ඇක්සිඩන්ට් එකක් කියලා කන්ඩෙම් කරන අවස්ථාවක ඒ වාහනේ හිමිකරුවාට හම්බෙන්න ඕන ප්‍රතිලාභයත් එහා සමානව අසාධාරණ නොවී තියෙන්න ඕනේ. ඒක අන්ඩර් වැලියු කරන්නත් බෑ අපිට. ඕව වැලියු කරන්නත් බෑ. ඒතර මෙහෙම අපි නියාමන ක්‍රමවේදයක් හැදුවොත් පසුතලේ අපි හදනවා. අපිට යන්න පුළුවන් උපරිම තක්සේරුකර හැටියට මෙච්චරයි. මොකද මේ මාකට් එකේ අපිට යම් ප්‍රමාණයක කොහොම හදන්න අයිතියක් හම්බ වෙනවා. ඒ අයිතිය හම්බෙන්නේ කොහොමද කියලා මම විනාඩියක කාලයක් කරන් කියන්න. මේ වෙළඳ පොලක් වුණාම ඕපන් මාකට් එකක් වෙන්න ඕනේ. මෙතනදී ඕපන් මාකට් එක කියන එක නැති වෙලා තියෙනවා. විවෘත වෙලා තියෙනවා. විවෘත වෙලා නැහැ ආර්ථිකය. පළවෙනි කාරණේ තමයි මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි නොහැකි තත්ත්වයක් මේ ළඟා නොහැකි තත්ත්වයක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. කැමැති වාහනයක් ගන්න සමහර කරට දේශ සීමා ප්‍රශ්න හින්දා එන්න විදියක් නැහැ. සමහරවිට දැනුවත්භාවයේ මේ වෙලාවේ ගොඩක් අඩුයි. වාහන තීරණය කරගන්න බැරි තත්ත්වයක් තියෙනේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි හොඳ වෙළඳ පොලක් නම් අපි කියන එක සාධනීය වෙළඳ පොලක් නම් තරව කරුවන්ගේ අතර නෙමේ බහුතර පාලනේ තියෙනෝනේ පාරිභෝගිකයෝ අතරේ. මෙතන පාරිභෝගිකයෝ අතරේ මේ මාකට් එකේ තියෙන ප්‍රතිශතය තරව කාර්යොත් එක්ක බැලුවම සෑහෙන අඩු ප්‍රතිශතයක් තියෙනේ. එතකොට පාරිබෝ එන් යූස අපි කියන එන් යූසර්ස් ලගේ අතේ නැති මාකට් එකක් රියලිස්ටික් මාකට් එකක් නෙමෙයි. ඇත්ත මාකට් එකක් නෙමෙයි මේක විකෘතියක්. ඒ දෙවෙනි කාර්යය. තුන්වෙනි එක. ඕනම සාධාරණ වෙළඳ පොලක ඉන් අවුට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බාණ්ඩ ඇතුළට එන්න ඕනේ. ඒ බාණ්ඩ කාලයක් ගිහිලා අයින් වෙන්න ඕනේ. දැන් වාහන ගැන කතා කරොත් එහෙම අපේ නිෂ්පාදනයක් නැහැ ලංකාවේ. පිටරටින් වාහන එන්න ඕනේ. එමු නැත්නම් මෙහෙන් අවුරුදු 20ක 30ක කාලෙකින් පස්සේ වාහන මේ ලංකාවේ අයින් කරන්න ඕනේ. එහෙම ක්‍රමයක් නැහැ. අපි අවුට් එකක සේවතත් ඉන් එක ගැන බලන්න ඕනේ. මෙතන ඉන්ෆ්ලෝ එකක් නැති හින්දා හැම වෙලාවම වාහන හිඟතාවයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ හිඟතාවය කියන එක ඉතිහාසයේ ඇති වෙච්ච දෙවෙනි අවස්ථාව, ආර්ථිකයට බලපාන දෙවෙනි ප්‍රධානම අවස්ථාව මේක. එතකොට මේ අවස්ථාවේදී අපි දකිනවා මේ කාරණා තුන හින්දා ආර්ටිෆිෂල් මාකට් එකක්, ඉන්ෆ්ලේෂන් එකක් වෙච්ච මාකට් එකක්, මේක විකෘතියක්. මේ විකෘතිය තුළ අපේ මැදිහත් වීම තුළ යම් සාධනීය වෙනසක් කරන්න පුළුවන්. හැබැයි ඒක මිල නියාමනයක් නෙමෙයි. මේ මිල නියාමන සම්බන්ධ විචල්‍යම් පාලනය කිරීමක් පමණයි. අපි දෙන්නේ පූර්වාදර්ශයක් සහ අවධානය තක්සේරු කිරීමක් කරන්නේ මූල්‍ය සහ බැංකු ආයතන වලටත් අවසානයේ පාරිභෝගිකයට. ඒ මත ඉඳලා උන්ට ඕන තීරණ ගන්න පුළුවන්. ඔව් සමහරවිට මේ යෝජනා ඒ කාලින්දම ක්‍රියාත්මක වුණා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්නට තිබුණා. මොකද ඇත්තම මාත් හිතන දෙයක් තමයි මේ වාහන වෙළඳපළේ අයිතිය නැත්නම් වාහන වෙළඳපළ හැසිරවීමේ හයිය ලැබිලා තියෙන්න ඕනේ හැමදාම මහජනතාවට නැත්නම් පාරිභෝගිකයටයි කියන එක. වාහන වෙළෙන්දණ්ඩ නෙමෙයි මමත් වාහන වෙළෙන්දෙක් මටත් එපා. මේක ලැබෙන්න ඕනේ මහජනතාවට. පාරිභෝගිකයා අතේ තමයි හැම වෙලාවම වාහන වෙළඳපළ තීරණය කිරීමේ අයිතිය සහ ශක්තිය ලබාගත යුතුයි තියෙන්නේ. ඔබතුමා සඳහන් කළා මේ බෙන්ච්මාර්ක් වෙහිකල් ගැන. මේ බෙන්ච්මාර්ක් වෙහිකල්ස් වලට තමයි මුලින් මේ නියාමනය හෝ මිල හැදීම කරන්න යන්නේ නේ. ඊට පස්සේ මොකද ඒක හැදුනාම අනිත් ටික ස්වයංක්‍රීයව හැදේ කියලා කියන්නේ. අනිවාර්යයෙන්. ඇත්තටම බෙන්ච්මාර්ක් වෙහිකල්ස් නෙමෙයි. අපි ඇසෝසියේෂන් එකක් හැටියට අපි අවුරුදු 2012 පිහිටපු මේ ආයතනේ අපි ඒ දවස්නම යෝජනා කරා තක්සේරු කරුවන් අතර සමතුලිතතාවයක් ඇති වෙන ඕන කියලා මම මුලින් කිව්වා වගේ. සහ මූල්‍ය සමාගම් පක්ෂග්‍රාහී විය යුතු නැහැ. බැංකු පක්ෂග්‍රාහී විය යුතු නැහැ. තක්සේරුකරුවොත් පක්ෂග්‍රාහී විය යුතු නැහැ. මොවුන්ක ක්‍රමානුකූල නියාමනයකට තක්සේරුකරුවෙක් කියලා කොම අනිවාර්යයෙන්ම ඔහු වෘත්තිකයෙක් වෙන්න ඕනේ. ඔහු අනිවාර්යයෙන්ම ස්වාධීන වෙන්න ඕනේ. ස්වාධීන නැති පූර්ණකාලීන වෘත්තිකයෙක් නොවන කෙනෙක් තක්සේරුකරුවෝ වගේ මහජන පිළිගැනීමක් හෝ මූල්‍ය ආයතන විසින් ඔවුන්ව පෙළඹුවොත් එහෙම ඔවුන්ගේ ඉන්ටර්නල් වැලියුේෂන් යුනිට් දාගෙන අපි කියන ඉන්ටර්නල් වැලියුේෂන් එහෙම නැත්නම් තක්සේරු කිරීම නැතුව මූල්‍ය පහසුකම් දෙනවා සමහර ආයතන. ඒ දෙක මත මේ ප්‍රශ්න ආපු ඉඳ තමයි අද මේ තත්ත්වෙට එන්න හේතු වුනේ. මොකද නියාමනයේට ඉඩ නොදී නියාමනයේ කලියුත්තංගම් පිළි නොගෙන මේ ක්‍රමේ එදා කරා නම් අද මේ වෙනකොට මේ தත්ත්වේ වාහන මිල පල්ලෙහා ගියත් ඉහළ ගියත් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අපි ඉහළ යා මිතරනේ කතා කරන්නේ. පහළ ගියාමත් පාරිභෝගිකයන්ට පාඩු වෙනවා. ඒකත් නොවේයි තියෙන්න පුළුවන් මිල නියාමන ක්‍රමයේදට ආවනම්. බෙන්ච්මාර්ක්ස් වෙහිකල්ස් වලින් අනිවාර්යයෙන්ම මේ ඒ වාහන පද්ධතිය තුල අනිත් ඔක්කොම වාහන හැසිරීම සිද්ධ වෙනවා. මේ මිල පාලනයට සම්බන්ධ පංච පාර්ශ්වයක් ගැන ඔබතුමා සඳහන් කළා. එතන පාරිභෝගිකයා හිටියද? ඇත්තටම පාරිභෝගිකයා ඒ නියාමන පාර්ශ්ව පහ ඇතුළත අපි පිළිගන්නේ නැහැ ඉන්නවා කියලා. එහෙමනම් මේ පාරිභෝගිකයා වෙනුවෙන් දැන් ඔහු කවුද මෙතෙන්දී? ඔහුට මොකද වෙන්නේ? අතර පාරිභෝගිකයා කියන එක්කෙනාට මේ වගේ අසාමාන්‍ය තත්ත්වයකදී ඔහු අසරණයි. හැබැයි ඔහුගේ යුතුයකම් සහ වකින් වගේක් තියෙනවා. මං අසරණයි කියලා කිව්වේ රජයක් හැටියට මැදිහත් වෙලා ගත්ත ක්‍රියාමාර්ගයක් නැතිකොට ඔහු අන්ත අසරණ තත්ත්වයකට මේලයි පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු ගැන බලන්න ඕනේ එතකොට? අනිවාර්යයෙන්ම රජය බලන්න ඕනේ. රජය බලලා රජය මැදිහත් වෙලා මං කිව්වා වගේ ලෝන් ටර්ම් අපි දීර්ඝ කාලීන මධ්‍යම කාලීන කෙටි කාලීන වැඩපිළිවෙලක් ලංකාවේ ආර්ථිකයේම සම්බන්ධ වෙන මේ වාහන ගැන රජයේ තීරණයකට එන්න ඕනේ ඔය කිව්ව පාර්ශ්ව පහත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට තමයි මේ අසාධාරණ වාහන උද්දමනයේදී
අනිටු ප්‍රතිඵල ලබන මහජනතාව බලන්න ඔය පාර්ශ්ව පහත් එක්ක සම්බන්ධ වෙලා රජයේ වැඩි පිළිකට එන්න ඕනේ. ඇත්තට මිල වැඩි වීම විතරක් නෙමෙයි. මිල අඩු වෙන වෙලාවක් කියමු. අපි තුමු දැන් ඉන්දියන් ඇල්ටෝ වගේ ලක්ෂ 28ට ගත්ත මිනිසුන්ට මොකද වෙන්නේ? එකපාරට ආර්ථිකය ඕපන් කරපු ගම ආය බැලුවේක වටින්න බහින්න පුළුවන් ලක්ෂ 18ට 19ට පෙර තිබ්බ තත්ත්වෙට. අපි මේ අඩු මුදලකට වාහනයක් ගන්න තියෙන තත්ත්වය ඇති කරන්න එපා කියන එක නෙමෙයි. මේක අසාමාන්‍ය ලෙස එකපාරට මිල පහල ගියාම, තා වේගයෙන් ගියාම ගොඩක් කට්ටියට පාඩු වෙන්න පුළුවන් ආර්ථිකය වශයෙන්. අපි ඒක තමයි නැති කරන්න කියලා කියන්නේ. දැන් ඔබතුමා කිව්වා වගේ මේ පාරිභෝගිකයට වගකීම් යුතුකම් රාශියක් තියෙන මේලාට. පළවෙනි වගකීම තමයි මිල කම්පයා කරලා සංසන්දනය කරලා ගන්න වගකීමක් තියෙනවා. මොකද ඔහු ගන්න ප්‍රමාණය අනුව තමයි තවත් පාරිභෝගිකයෙක්ට මිල තීරණය වෙන්නේ. පාරිභෝගික සීලු දෙනා මෙතන පොරේකට ආවොත් එහෙම අනිවාර්යයෙන්ම මිල උද්දමනය වීම නතර කරන්න බෑ. ඒක කිසිම නියාමන වැඩපිළිවෙලක් කරන්න බෑ. මොකද මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් විතර ලෝකෙ කිසිම රටක අඳුනගෙනත් නැහැ. අපේ ලංකාවේ ඇතුළත අඳුනගන්නත් බෑ. එහෙම තුර මිලදී ගැනීමේ හැකියාව මත පමණයි සහ ෘචිකත්වය මත පමණයි වාහනේ මිල උද්දමනය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔබ ඊටාම කල්පනායෙන් පාරිභෝගික මේලාට සීරුවෙන් සිටිය යුතුයි. මිල කවට කූට උපක්‍රම යොදලා ඉහළ පල්ලෑවන ඉහළ යාම මේලා වෙලා තියෙනවා. එතකොට ඒවලට අහු වෙන්න එපා. විශේෂයෙන් අපිට කියන්න තියෙනවා මයිලේජ් එක අඩුයි කියලා කිව්වට මයිලේජ් එක කියන්නේ කිලෝමීටර් ගන්න. මොකද ලංකාවේ නියාමනයක් නැහැ මයිලේජ් එක හරියට පවත්වාගෙන යන්න. මයිලේජ් ක්ලොක් කරනවා, මයිලේජ් කරකවනවා. එතකොට ඕන තරම් ඒ කූට උපක්‍රමයට අහු වෙන්න පුළුවන්. එතකොට ඔබ අනිවාර්යයෙන්ම නොමග යවනවා සමහර කූට ව්‍යාපාරික. දෙවෙනි එක පොස්ට වුණ කියලා කියනවා. ඇයි දැන් පළවෙනි අයිතිකරුවට මේ ලෝකෙවත් නැති වටනකම ලංකාවේ මිසු දීලා තියෙන්නේ? වාහනේ කන්ඩිෂන් එකනේ මේ බලන්නේ. අයිතිකාරයෝ කී දෙනෙක් හිටියද, අයිතිකාරයා කවුද ඒ බලන්න අවශ්‍ය නැහැ. වාහනේ කන්ඩිෂන් එක බලන්න ඕනේ. අපි තුමු මිලදී ගැනීමට පෙර වාහනේ කන්ඩිෂන් එක හොඳද, චැසි නම්බර් එක නැත්නම් ඒක අපි කියන ස්ටෑන්ඩඩ් වෙහිකල් එකක්ද, යම් වෙනස්කමකට භාජනය කරලා තියෙනවද, නීති අනුකූලද කියන එක තමයි පාරිභෝගිකය බැලිය යුත්තේ. මිලට අමතරව මම කියන්නේ එතකොට දැන් ඕවා ටික බලන්න පෙළඹෙනකොට අනිවාර්යයෙන්ම මිල උද්දමනය අඩු වෙනවා. දැන් පාරිභෝගිකයගේ වගකීම ගැන ඔබතුමා කතා කරුත් එහෙම අපි හොඳ පැටර්න් එකක් ස්ටඩි කරලා තියෙනවා ලංකාවේ ඇතුළත විතරයි. මේක ලීසින් පහසුකමක් හෝ අත්පිට මුදලකට වාහනයක් ගත්ත ඕනම පාරිභෝගිකයෙක් අවුරුදු දෙකක් යන කාලයක් සුළු කාලයක් ඇතුළත 70%ක් පාරිභෝගිකයෝ තමගේ වාහනේ මාරු කරන පෙළඹිලා තියෙනවා. අවුරුදු දෙකයි අවුරුදු තුනයි ඇතුළත 20%ක 25%ක වගේ අගයක් ඉන්න පාරිභෝගිකයෝ තමගේ වාහනේ මාරු කරනවා. අවුරුදු හතරක් වගේ හතරක් හෝ වැඩි ප්‍රමාණයක් වාහනයක් එක දිගට තියාගත්ත පාරිභෝගිකයෝ අපිට මාකට්ටින් හම්බෙන්නේ 10%ක් විතර. මෙන්න මේ පැටර්න් එක හොඳට ස්ටඩි කරන්න ඕනේ. 60ක් 30ක් අතර ඉන්න පාරිභෝගිකයෝ, ඒ කියන්නේ මේ අවුරුදු දෙකක් තුනක් ඇතුළත තමගේ වාහනේ මාරු කරන්න හදන පාරිභෝගික ෘජිකත්වයක් අපේ ලංකාවේ මානසිකත් තියෙනවා. මේ පැටර්න් එක මේ වෙලාවෙවත් කැඩෙන්න ඕනේ. තමන්ගේ ළඟ තියෙන වාහනේ යම් කාලයක් මේ වගේ අසාමාන්‍ය අවස්ථාවකදී පොඩ්ඩක් දික් කරගත්තොත් අපිට මේ බාධකය අනිවාර්යයෙන්ම අපි කියන ඕවර්කම් කරගන්න පුළුවන්. එතකොට මේ පාලනයට ඔබලගේ දායකත්වයක් ඇති වෙනවා කියලා අපි දෙනවා. ඒක අපි කියන්නේ අවශ්‍යතාවය දිනන වාහන ගන්න එපා කියන එක. නමුත් මේ අවස්ථාවේදී පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියන තැන අපි යෝජනා කරන්නේ. ඔව්. කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. වාහන ගොඩක් අතර ඉඳලා වාහන විකුණන කට්ටිය මේ අනුමත කරන එක ගැන අපිත් ඔබට යෝජනා කරනවා. එතුමා කිව්වා වගේම වාහනයක් අවුරුදු දෙකෙන් වගේ කෙටි කාලයකින් මාරු කරන්න හිතාගෙන ඉන්නවා නම් ඊට ඒක අපිට ව්‍යාපාරයක් හැටියට මේ අවස්ථාවේදී ව්‍යාපාරයක් හැටියට කරන අපිට ඒක අවශ්‍ය වුණාට කමක් නැහැ. මේ මොන ව්‍යාපාරයක් වුණත් රැකෙන්න පළමුව රැකිය යුත්තා තමයි පාරිභෝගිකයා. දැන් එහෙනම් ඔබට තේරෙනවා ඇති ලංකාවේ වාහන මිල මේ වෙලාවේ ලොකු වෙනස්කමකට භාජනය වෙලා තියෙනවා. අපි දන්නා තරමින් ලංකාවේ ඉතිහාසයේ මේ තරම් ලොකු ගැප් එකක් වාහනයක් වෙනුවෙන් පැවති අවස්ථාවක් හැටියට තමයි මේ හඳුන්වන්නේ. ඉතින් ඒ සඳහා විශේෂයෙන් වාහන තක්සේරුකරුවන්, මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වුණොත් මෙහි කිසියම් නියාමනයක් කරගන්නට පුළුවන්. ඒ නියාමනයට මහජනතාවට කෙලින්ම හවුල් වෙන්නට බැරි වුණත් මේ සඳහා වැය වෙන්නේ මහජන මුදල් නිසා මහජනතාවගේ යුතුකම් කොටසක් තිබෙනවා. අන්න ඒ ගැනයි අපි අද වීඩියෝවෙන් කතා කළේ. ඉතාමත් ස්තුතියි මේ සම්බන්ධයෙන් පුංචිකාරණ නිවසට පැමිණියට අපත් සමග කතා කරන්නට. කියා ඩ්‍රයිව් මෝටර් ඉංජිනියර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉසුරු සේනාරත්න මහතාට, එතුමා අපි මුලින් කිව්වත් වගේ වැලිව කෙනෙක්, එහෙම නැත්නම් වාහන තක්සේරුකරුවෙක්, වාහන තක්සේරුකරුවන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා වාහන තක්සේරුකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා, ඒ වගේම එහි අධ්‍යක්ෂවරයෙක්, එහි පුරෝගාමී සමාජිකයෙක්. ඉතාමත් ස්තුතියි ඉසුරු සේනාරත්න මහතා ඔබට. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට, මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.